31 වෙනිදා මම ප්‍රොපර්ට් එක හම්බෙන්න ආව මොහොතේ ඉතින් ඒ වෙලාවේ මට ප්‍රොපර්ට් අත තිබ්බා. ඉතින් මට මොකද්ද උනේ කියන එක මට දැනුනේ නෑ. ඔගේ පටන් ගත්තේ මට 2017 අවුරුද්දේදී. ඊට පස්සේ මම වෛද්‍යවරයෙක් ළඟට ගියා. ඒ වෛද්‍යවරයා මට බෙහෙත් දුන්නේ මගේ ශරීරය කෙට්ටු කරන්න කියලා. නමුත් ඒ බෙහෙත බීවට මට කිසි සුවයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මම මේ වෛද්‍යවරයා ළඟින් වෙනත් වෛද්‍යවරයෙක් ළඟට ගියා. ඒ වෛද්‍යවරයාත් මට බෙහෙත් දුන්නට ඒ බෙහෙත් මට ශරීරයට ඇල්ලුවේ නැහැ. ඒ බෙහෙත් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට මම ගොඩාක් දුර්වල වෙලා ගොඩාක් වෙලාවට ගොඩක් අසරණ සත්වයක තමයි මං හිටියේ. The Lord is operating on this lady. Swamin Vasa me kaantawa thula kriyaatmaka karana. Right now. 4 years of pain. Avurudu 4ක වේදනාව. In a menstrual cycle. Ayage maasika osapchakraya thula. And arthritis pain leaves. Ivat wenawa. In the name of Jesus. Jesus once again. Never to come again. නවත නොයන ලෙස. එතකොට ඔබට තිබුණේ අධික රුධිර වහනය. අශුද්ධ වීමත් සමග දවස් කීයක් රුධිර වහනේ තියෙනවද? මාසයකට වැඩි කාලයක් තියෙන අවස්ථාවක් තියෙනවා. ගොඩාක් ලේ යන අවස්ථාවවලදී මට රුධිර කැට තමයි ගොඩාක්ම පිට වෙලා යන්නේ. එහෙම වෙන ගොඩක් වෙලාවට එහෙම වෙනවා මට. ලැපරොස්කොපි මේ ටෙස්ට් තුනක් කරා. මේ පැප් පරීක්ෂණයක් කරා. අය වුම් එකට කැමරාවක් යවලා ඒ ටෙස්ට් තුනක් කරා. ඒ හැම මේ රිපෝට් එකක්ම නෝමල් බවට තමයි වෛද්‍යවරයා ප්‍රකාශ කරේ. The issue is on this side. ප්‍රශ්න තියෙන්නේ මේ පැත්තේ. This one. That side. That is where the issue is. එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඔව් ඒ පැත්තේ තමයි කැක්කුම තියෙන්නේ. That side. Professor. That's where it is. ඒ පැත්ත. And I deliver you from this bondage. මේ බැඳීමෙන් මම ඔබව නිදහස් කරනවා. Now in the name of Jesus. දැන් යේසුස් වහන්සේගේ නාමයෙන්. ගෙදර ගියාම මට පුදුම ඇඟට මේ සැහැල්ලුවක් වගේ දැනුණා. සොන්දටම සුව වෙලා මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම දැන් සුවයෙන් මං ගෙදර සාමාන්‍ය වැඩපොළ කරගෙන හොඳින් ඉන්නවා. දැන් ඔබට රුධිර වහනයක් ඇත්තෙම නැහැ. එතම නැහැ. ආතරයිටිස් රෝගයත් මට මේ රෝගයත් එක්කම තමයි ආවේ. අවුරුද්දක විතර කාලයක් මම පීඩා වින්දා 31 වෙනිදා රෑ ප්‍රොපර්ට් ගේ මේ යාඥාවෙන් මම ඒ මොහොතෙම ඒකේ සුවය ලැබුවා. එතකොට මේ කොච්චර කලකින්ද මේ වගේ දෙයක් අත්දකින්නේ? අවුරුදු 4කට පස්සේ. Prophet Jerome, more than just words.